සරයි අරහතුන් වහන්ස නවකෙක් හැටියට මට උපහන්සේගෙන් උපදෙස් ගන්න වෙනවා මෙතෙක් මෙත්තා නුත්ස භාවනාව හැටියට මම වඩලා තියෙන්නේ මම අරමුණු කරගෙන ඊට පස්සේ දරවා මොන භනාව හැියට මෛත්‍රී භාවනාව හැටියට මොගල ගියව මෛත්‍රී භාවනාව හැටියට මොවා ද වචන ටික කියවන්නක බලන්න උ පාසකම්ම මම සුවපත්වෙන්වා වුඉළඟට මම නිදුක්ෙන්වා නිරෝගයෙන් මා සුවපත්වෙන්ම මාමෙන්ම මගේ සතුරෝධ මෙන්ම මගේ මිතුරෝධ දැන් සතුරෝධ කියපු හැටය තරාකාරයෝද ශීපක්තියන්නේ මිතරෝ කියපු හැටිය මිතරෝධ විෂම මෙතනෙමේද සම මෙතනෙමේ විශ්ෂම මෙතක්. මේ බුදුවාමුදුරන්ගේ ධර්මයට ගැලපෙන දෙයක් නෙමේ මේ එකදස් නමසිය පහළවේ විශ්වය වගේ කවුරුුවරි පුටක් ජන හාමුදුරු නමක් කොටක් ලියපු ඔය මෛත්‍රී භාවනාව විකුට්ටි කලාා. විසම මෙතකට හැරිවු. ඉටිස්සල් හම ොහොම කතාවත් තිබුණි නෑ. තර මේ බොහොම මෑතකටී. මේ හෙරබිමේදී ඔය විකුට්ටිය කරලාටය. උතුරදිසාවල දකුණ දිසාවල අධිවශය අව ඒ ඒ ඒක බුද්ධ දේශනාව යනවා දසදිසා පිරිිට. ඒ වගම තියෙනවා මේ මෙත්තානුසතිය වඩන්න අපාඩකු මාමංහිංසිි අපාඩකෝ මාමන්හිංචි දෙපාදකෝ මාමංහිංසි චතුප්පදෝ මාමංහිංසිි බහුප්පඩ. මේ ඔක්කෝම කවුද ස. දැන් අපාදකු නැතිසත්තුන්ට මා මං හිංසිි. මාගයන්නේ මිඩී නිදහස් වෙනවා මම අට හිංසාාවක් වරදක් පාපයක් අවැඩක් අසාධාරණයක් කිරීම මම වැලකෙනවා. කාටද පා නැති සත්තුට අපාදකෝ. දෙ දෙපා තියෙන මිනිස්සු ඉන්වානේ මිනිස්සු කැංගරුයි ඒ සියලු දෙනාට දෙපා දෙකෝ චතුුපපදු. හතරපාටයන බහුප්පඩු ඔය පත්තෑයෝ තව හුඟක් රත්වන්නේ බහුප්පදු ගැඩවිල්ලෝ තව නො සත්ව බහුප්පඩු. එතකොට මේ හතරට අයි නොවන සතය කවුදුවත්නඒ සියලු සත්වයන්ට මමද සියල් ලෝක සියලු සත්‍යයෝ නිලු කෙප්තා ලෝකතා සුවපක්තිතා කියන එක හ සමිනන් සීලඟට තව ඇඟර ස්භනස්සති බාවනාව වඩ නොකොට කෙස් අනිත්‍යයි දුකයි අනාත්මයි. අසබ කියන්න පන්සල්ලල සහ භාවන අමධ්‍යස්ථානවල අනිත්‍යයි දුකයි අනාත්මයි. ඕක හරිවච්චන තුනත්ද වැරදිවචන තුනත්ද. එ නොදැනාගමින් නොදනාකම නිසා දැන්ව අ අදහවස වුණත් ඔබ ගෙදරගිය හාම් බලන්ඩ ඔය ලංකාවෙ තියෙනවා දිදුවල සද්දා බෞද්ධයා ප්‍රඥ්ඥාරවාමයා චැනල් බෞද්ධ නාලිකා. සියලු නාලිකාවලටසිවුරු ඇඳගත්ත හාමුදුරු නමක්ම ඇවිල්ලා මේ අනිත්‍ය දුුකයි යනාත්මයි කියන්නේ. ඕක මේ බුද්ධවාාෂිටය විකෘට්ට කිරීමත් නැද්ද. බුද්ධවාාසිිටේ ටයෙන්නේ අනිච්චන් දුක්කන් විපරි නාමුලම්ම හෙමනම් අනි්ච දුක්කාා අනත්. මේ අනිච්ච දුක්ක අනත් මෙනෙහි කරන්නේ නිච්ච සුකාත්ත ඉවත් කරගන්න. අනිත්‍ය අයිඩුකයි අනාත්මයි කියන එකෙන් අයින් කරන්න දේකුත් නෑ අයින් කරන්න ප්‍රමියකුත් නෑ. එක නොදන්න කමින් කවුරුවාරෝයටත් එක දස් නමුසිය පාළුවේ විශ්ෂ වගේ මෙයා පරිවර්වනය කරලා තියෙන වැරඩියට වැඩි කලක් නෑ මේ මේ බෝවාගේ වැඩිදිියට පරිවත්වනය කළ මේ බොහොම මඇතකල. වැරදිට පරිවර්වනය කලා බුද්ධ දේශනාවටයන මේ අනිච්ච දුක් අනත් සිංහලට පරිවර්වනය කලා නිත්‍යයි දුකායි අනාත්මයි නිත්‍යයි සුකයි ආත්මයි පාරිවත්වනය කලා නිච්ච සුකාත් ඒක ධර්මය අධර්මය කිරීම විනය අවිනය කිරීමත් බුද්ධභාෂිතය ලපිටය අලපිටය කිරීමත් ආචින්න අනාචින්න කිරීමක් බුදුහාමුදුරුව දේශනා කරපුදේ විකෘට්ට කිරීම. ති නිසා කවුරුහරි ස්මීන් වහන්ස කෙනෙක්කෝ දේශකයකෝ ගිහිය කෝ පැවි දෙක්හෝ මේ අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා ධර්ම දේශනාවක් කරනවා නම් එයාට කල්ප කාලයකට මග විවුත්්ත කරගන්න බෑ. තර පාපකරමයක් බවට පත් එක නිවැරදිව කියනවනම් අනිදු අනත්්‍ය වචන තුන ක්‍රියාත්මක කරනකොට තමන්ගේ හිතට වැරදිටයක්කාහම අගට බිඩුුවදදාන්න වන අනිච්චන් දුක්කන් විපරිනාම දම්ම. වචන තුන අනිච්ච දුක අනත් අටක්කරා තිීන පදා. අකුරුතුන. හැබැයි මේක තේරුම් ගන්්ඩුවන මොකක් අයින් කරන්න ද අපි මේ අනිච්ච දුක්කාණත්ට මෙනෙහි කරන්නේ. නිච්ච සුකාත්ත අයිං කරන්න. කොහමට මේ හිටේ නිච්ච වනේ අන්නේකයි වැඩගත්කා. මේක තමා බුදුහාමුදුරුව පටිච්ච සම් උපාද විග්‍රායෙන් කළේ. දැන් අපේ ඇහැට ප්‍රිය මනාප රූපයක් දැක්ක හම අපි ඒ රූපයට කැමැත්තෙන් බැඳෙනවා. ඉච්ච පටිච්ච වෙනවා. ඇහෙන්දැක් රූපේ චක්කුංච පටිච්ච රූපේච උපද්ජෙති චක්කු ඥාන ඉච්ච පටිච්ච වෙනවා. කැමැත්තට බැඳෙනවා. කැමැත්තට බැඳුුණ හාම අපිට සුවයක් ආස්වාදයක් සතුටක් සාහනයක් ලැබෙනවා නම් ඒකට අපි දැඩිව බැඳෙනවා ඉච්ච පටිච්ච අභිච්ච වෙනවා ඉච්ච කියන්නේ කැමැත්ත එකට බැඳෙනවා පටිච් කැමැතට බැඳිල සුවයක් ලබනවා නම් ඒට නැවට නැවට දැඩිව බැඳනවා අභිච්ච දැඩි තන්නාවක් ලෝභයක් ටෙන අභිච්ච අපේ තුළ නිච්ච වෙනවා. නිච්ච වුණොත් සේක සුකයි එක සැපයි ඒක මමත් යෙන් ගන්නවා අන්න පැවැැත්ම එතකොට ඉච්ච පටිච්ච වෙනවා පච් අභිච්චෙනවා අ නිච්ච වෙනවා නිච්ච සුකයි නිච්ච අත්තසය මමත්වෙන් ගන්න. මේ නිච්චසේ සුකසේ අත්තසේ ගත්තොත් තමා තන්නාවයි උපාධානයයි හිටක උපටන්න. මේ තන්නාව මිඩී නිදහස්වෙන්න නම් මේ නිච්චපවය මිඩී නිදහස්වෙන්න න නිච්ච. නහි කරන්න ඕන න නිච්ච කියන වචනේ මගඩි වාසාවෙන්න නෑනුදකක් කිය යන්න බෑ අනිච්චං අනිච්ච. ඒවගම සැපයි කියල තමා බලාපොරොත්තුවෙන් මේ වගේ දේවල් නැවතන අමට ගන්නේ කෙලවර වෙන්න දුකෙන් එෙන්සා දුක්කාානු පස්සනාව කරලාමසුක සඥාව හිතෙන් අහින් කරන්නග. ඒවකම මේ නිච්ච නංසුකන මයි මමත්වෙන් ගන්නන්නේ එතම් මම ඒ සහමත්්‍රේ මේ හස ොමස හරගෙන මට ඕන විදිියට පවත්තන්න බෑ විපරි නාම දම්මක් යථභූතම් පජානාති. එසා මේ අනිච්චන්දුක්කන් විපරිනාම දම්මන් යථාභූතන් පජානාති යථපරිි තේරුම් අර ගන අනුගමනය කරන පුද්ගලියෙකුට මේ නිච්ච සුකාත්ත අයින් කරන්න පුළුවන් අස්නිවානය තන්නාවේ මිටන්න පුළුවන් උපාදාානයයේ මිටී නිදස්සන්න පුළුවන් සියලු කළු ධර්මුවලින් කරෙස්ුවන් මෝලින් මිදී නිතාශසන්න පුළුවන් කුසේ පූර්ණ කරගන්න පුළුවන්. එතවට මේ කුසලය පූර්ණය කරගන්න දහාමුරුවෝ බුද්ධත්වයට පත්වෙන තාකල් කරපු එ කිසිම වැඩක් නෑ බුදුහාමුරෝ ුද්ධත්වයට පත්වෙලා තමා මේ අනි්ච ලුකානත් මෙළ හෙමලන අනික්්චන්දුුක්කම් විපරිනාම දම්මන් මෙනෙහි කල්ලා මේ නිච්ච සුකාත්ත හිටේව සියලුම ප්‍රටක් ජන පුද්ගල අංගාව මේ පැවැත්ම තුළ තියෙන යහපත්දේට හොඳ දේට ප්‍රියදට මනාප හි බැන්දිලා නිච්චසේ සුකසේ අත්තසේ පරිියර නිගරන්නා පාවිච්චික නො හිතේ මුල් බෑල. එක විඩී නිදහසනතු අක්කල් නිවන්දකින්න බෑ. ති ඒක නිසා වචනතුන දැ මේ ත්‍රිපිටකයම පරිවර්තනය කරනකොට සියරුදනා තේරුම්ගඩුවන මේ අනිච්චදුක්ක අනත්ත කියන වචනතුන තමා දෙක තමා බුද්ධ දේශනාව තියන හරය හරපද්ධතිය. අට කරා තිීන පදා සම්බුද්ධයන ප්‍රකාශතා. අකුරු අටක් පදතුනක් ඇති. මේ වචන තුනට තමා කටුව ගහලා වචන්තරන විකෘට්ති කළා. මේ අනිච්‍ය දුක්කා අනත්්‍ය කියන අනිට ගන අනිත්්‍යයි කියල වෙනස් කළා. අනත්්‍ය කියන එක අනාත්මයි කියල වෙනස් කළ. දුක ගන එවිදිියටම වෙනස් කරග තිය. ති නිවනක් නෑ. හිසිසේඒත්ම නිවනක් නෑ ඔය අනිට්්‍යයි දුුකයි අනාත්මයි කියලා දේශනා කරන කියන්න දේතනා කරන ඔ ඇම තැනක උගන්න බෞද්ධ පාලි විශසිද්්‍යාලත් බුද්ධස්තාවක ධර්ම පිටට මහපිරිවලත් ඉස්කෝලෝලත් උගන්නන්නේ ත්‍රපිටගේ පඩිවර්තනය කරල තියෙන්ෙ සාසිංහලට අනිත්‍යයි දුකයි අනාත්මයි. එතන් ධර්මතාවයකුත් නෑ ධර්මයකුත් නෑ නිවන්දකින මග වැැහි ොමිෂක් විවුත්්ට කරගන්න. බදධ දේශනාව ය දස ආකාරයම අර සගබේදීටන් ධර්මය ආධර්මය කළලා විනිආවිනය කළලා බුද්ධ පාචිතය අල්පිටය කළ ආශින්න නාචින්න කළ පන්ඥත්ය ප්ඥත්තිි කළ නිවනවාගන්න එ ස්වාමන් හන්ස අවබෝධනා ස්වාමීන් හන්ස වහන්සේ නිදුක් නිරෝගිසුවය පාථ්‍ර කරන ද නම් එමන අපි අදට මේ ධර්ම දේශනාව අවසන් කරන ඕනවත් වනවා